දරු සෙනෙහස හේතුවෙන් දෙමාපියන් බොහෝ කැපකිරීම් සිදු කරන බව රහසක් නොවේ. එහෙත් අති දුෂ්කර කඳුකර ගම්මානයක වාසය කරන පියකු සිය දරුවන්ට පාසල් යාම වෙනුවෙන් තනිවම කිලෝමීටර 10ක මාර්ගයක් නිර්මාණය කළ බවක් ඔබ මෙතෙක් අසා තිබුණාද? මේ එම ආදරණීය පියාගේ කතාවයි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ කඳුකර ගම්මානයක වාසය කරන ජලන්දර් නායක් අති දිනඳු පුද්ගලයෙකු වන අතර කම්කරුවෙකු ලෙස විවිධ කටයුතු සිදු කිරීම ඔහුගේ රැකියාවයි. එහෙත් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔහු කැමැත්තෙන් පසුවද එයටද දෙවන්ත බාධාවක් නිර්මාණය වී තිබූ බවයි සඳහන් වන්නේ. ඒ ඔවුන්ගේ නිවසේ සිට ආසන්නතම පාසල දක්වා ගොඩබිම් මාර්ගයෙන් ගමන් කිරීමට කිසිදු හැකියාවක් නොතිබීම හේතුවෙනුයි. දරුවන්ට පාසල වෙත යාමට ගංගාවක් තරණය කළ යුතු අතර එය මාරක මාර්ගයක් වූයේ ගංගාව කිඹුලන්ගේ රජධානක් වීම හේතුවෙන්. ඒ අනුව දිනපතා දිගු මාර්ගයකින් ගමන් කරන දරුවන්ට පාසල වෙත යාමට පැය 3ක් සහ යළි ඒමට තවත් පැය 3ක් ගත වෙ තිබුණා. මෙම අපහසු ගමනින් තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වැළැක්වීම සඳහා ඔවුන් අසල්වැසි ගම්මානයේ නතර කළ ජලන්දර් නායක් සිය නිවසේ රැඳී සිට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් එක්රැස් කර තිබුණා. කෙසේ වෙතත් දරුවන්ට දැඩිව ආදරය කරන ඔහු තම පුතුන් නිවසට කැඳවා ගැනීමටත් ඔවුන්ට නිවසේ සිට ගොඩබිමින් පාසල සඳහා මාර්ගයක් තැනීමටත් තීරණය කළද එය සිදු කිරීම කිසිසේත්ම කළ නොහැක්කක් ලෙසයි පෙනී ගොස් තිබුණේ. ඒ දෙවන්ත කන්දක් මත පවතින වනාන්තරය මැදින් මාර්ගයක් තැනීම පුද්ගලයන් රසකට වුවද පහසු කටයුත්තක් නොවීම හේතුවෙන්. කෙසේ වෙතත් මීට වසර 2කට පෙර එක්තරා උදෑසනක ජලන්දර් නායක් හදිසියේ අවදි වූ අතර අලවංගුවක් සහ පොරවක් සහිතව ඔහු ගමන් කර තිබුණේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වන මාර්ගයක් තැනීම සඳහායි. අති දුෂ්කර කඳුවැටිය ආරම්භ වන ස්ථානයකින් මෙම දයාබර පියා සිය මෙහෙයුම ආරම්භ කළ අතර හිරු නැගෙන තෙක් ඔහු සිය මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. එසේ දිනපතා හිරුට පෙර අවදි වූ මෙම පියා දැවැන්ත වනාන්තරයක් සංගවාගත් කන්දේ ගස් කපමින් පොළව හරමින් තමන්ගේ ඉලක්කය වෙත යාම සිදු කර තිබුණා. මෙහිදී බොහෝ දෙනෙකු ඔහුට පවසා තිබුණේ මෙය සිහිනයක් පමණක් වන බැවින් එම නිෂ්ඵල ක්‍රියාව අතහැර තමන්ගේ රැකියාව නිසි පරිදි සිදු කරගන්නා ලෙසයි. එහෙත් එය නොතකමින් තම දෙහතෙහි කරගැටි නැගෙන තෙක්ම දිනපතා සිය ක්‍රියාව සිදු කළ ඔහු පසුගියදා එහි අවසන් ප්‍රතිඵලය අත්කර ගැනීමට සමත් වුණා. ඒ සිය නිවසේ සිට ආසන්නතම පාසලට කිලෝමීටර 10ක දිගින් යුක්තව මාර්ගයක් නිර්මාණය කරමිනුයි. එය ඉතා සුරක්ෂිත මාර්ගයක් වන අතර කන්ද මැදෙන් පහළ සිට ඉහළටත් එහි අනෙක් පස ගම්මානයටත් මාර්ගය ව්‍යාප්ත වී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ හෙල් සහ ගල්තලා බහුලව ඇති මෙම කන්ද හරහා වාහනයකට පවා ගමන් කළ හැකි මාර්ගයක් මෙම හුදකලා මිනිසා විසින් නිර්මාණය කර තිබීමයි. ඒ අනුව අද වන විට ඔඩිසා ගම්වාසීන්ට තමන්ට ආසන්නතම ගම්මානයට ගොඩබිමින් පහසුවෙන් ගමන් කිරීමට මෙන්ම ගම්මානයේ සියලු දරුවන්ට ආරක්ෂිතව පාසල් යාමටද අවස්ථාව උදා වී තිබෙනවා. එසේම මෙම නිර්මාණයේ සැබෑ ප්‍රතිඵලය අත්විඳින ජලන්දර් නායක් නම් දිලිඳු පියා පවසන්නේ තමන්ගේ පුතුන් මෙවන විට නිවසේ සිටම පාසල් යන බවයි. ඔවුන් තමන් අසලම රැඳීම දැඩි සතුටක් බවටයි මෙම ආදරණීය පියා අදහස් දක්වන්නේ. එසේම මෙම විශ්මිත සහ හුදකලා නිර්මාණයේ හේතුවෙන් මෙම දුෂ්කර ගම්මානයේ දුෂ්කර බව අවසන් වන තත්වයක්ද නිර්මාණය වී තිබෙනවා. ඒ මෙතෙක් කන්දේ බාධාව හේතුවෙන් මෙම ගම්මානයට විදුලිය සහ ජලය ලබා දිය නොහැකි බවකි ඉන්දිය බලධාරීන් මේ වන විට ගම්මානයට විදුලිය සහ ජලය සැපීමට එකඟ වී සිටීම හේතුවෙන්. ඒ අනුව ඉන්දිය බලධාරීන්ට පවා ඉවත් කළ නොහැකි වූ කන්දේ බාධාව ඉවත් කළ හුදෙකලා වීරයෙකු ලෙසටයි ජලන්දර් නායක් පත්ව සිටින්නේ. බොහෝ දේ අපහසු බව සිතා අතහැර දමන ලෝකයක දරුවන් වෙනුවෙන් දැඩි ආදරය හේතුවෙන් කන්දක් සමතලා කළ ආදරණීය වීර පියකු බවට ජලන්දර් නායක් පත්ව තිබෙනවා. ඔහු අදේම සතුට අත්විඳින්නේ සිය දරුවන්ද තුරුළු කරගෙනයි. මෙවන් වැදගත් හා විශ්මිත තොරතුරු දැන ගැනීමට ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න lankaanews.com වෙබ් අඩවියට.